පොලිස් විශේෂකාර බලකානිලධාරීන් වලච්චේන නාවල් අඩි මයිලන් කරච්චි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමින් යුත් අයිස් මද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. එමෙන්ම බණ්ඩාරගම වෙරුගල්පාලම ආසන්නයේ සිදු කළ මෙහෙයුමකදී ස්කෑන් යන්ත්‍රයක් යොදා ගනිමින් LTTE සංවිධානයේ වලලා ඇතැයි විශ්වාස කරන රත්රන් සොයමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු පොලිස් විශේෂකාර බලකානිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ කරුවල ගස්වැව 10 කණු ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කළ ලොරි රථයක් වන අලියෙකුගේ ගැටී සිදු වූ අනතුරකින් එම වන අලියාමිය ගොස් තිබෙනවා. මත්සෙමිල ඉහළ යාම හමු වේ. මේ ගමුව කරවලෙලෙන් දුන් සිය කර්මන්තේ සිදු කර ගැනීමට නොහැකිව අසරණ වී සිටිනවා. දැනටත් කරවල වාඩි වෙලා තියෙනවා විකුණ ගන්න බැරුව. ඒ කරවල මාළු මිලත් එක්ක කරවල මිල පොඩක් අයිරෙට්ටක් එන්නේ. දැන් පිටරටේ මාළු වෙනින්ද කරවල වෙනින්ද අපිට කරවල මිල අඩු වෙලා තියෙන්නේ. හොඳටම අඩු වෙලා තියෙන්නේ මේ දවස්වල. මෙරට කෘෂිකර්මාන්තයේ හා වාරිකර්මාන්තයේ ගොඩනැංවීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දුන් පොළොන්නරුව රාජධානි සමයේ රජකල රජවරුන් දිසවරුන් සහ රජ දවසින් පසු මෙරට කෘෂි හා වාරිකර්මාන්තයේ දියුණුවට දායකත්වයක් දුන් මහමාන්‍ය DS සේනානායක මහතා සිහි කරමින් පින් අනුමෝදන් කිරීමට ඉදිකල පැරකුම් සෑයේ කොත නිරාවරණය මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ශ්‍රීපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්ුණා.